විශේෂයෙන් ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමේදී ඔබතුමාලාගේ සංවිධානයේ විසින් මම හිතනවා මෙවැනි වැඩසටහනක් සම්පාදනය කිරීමම මම හිතනවා ප්‍රතිපත්ති සම්පාදකින්ට දෙන විශාල පණිවිඩයක් කියලා. මම ඊටාම කීටියෙන් කරුණු කීපයක් පැහැදිලි කරන්නම්. හැබැයි ඔබතුමාලා මට වෙලාව දෙනවා නම් වරුවක් වුණත් කරුණු දක්වන්න පුළුවන්. කිසිම කොලයක් නැතුව. කොල කැලලක් වන්නත් ඔබට පුළුවන්. ඉතින් කොහොම වුණත් මම සූදානම් වෙලා ඊටාම කිටි කාලයක් තුළ විශේෂයෙන්ම දැනට මම දරන විශේෂේත්‍රයේ වෙච්ච විද්‍යා තාක්ෂණ හා පරේෂණ කියන අමාත්‍යංශත් එක්ක ඒ ඇසින් බලනකොට මම නීතිඥයෙක් හැට බලන ක්‍රමවේදයක් තියෙනවා. දේශපාලඥයෙක් හැට බලන ක්‍රමවේදයක් තියෙනවා ප්‍රතිස්පත්ති සම්පාදකින් හැටියට. හැබැයි ඒවත් මම එක කාලයක් පසු කරගෙන ආවා මහාමැති හැටියට අධ්‍යාපන ඇමති හැටියට උසස් අධ්‍යාපන ඇමති කෙටි කාලයක් පරිසර පෙට්‍රෝලියම් සහ දැන් විද්‍යා තාක්ෂණ පරේෂණ. ඉතින් දැන් මේ මාස 15ක 18ක පමණ කෙටි කාලයක් තුළදී මේ ක්ෂේත්‍රයත් එක්ක විශේෂයෙන් මේ මාතෘකාවට අදාළව කල්පනා කරනවා නම් මුලින්ම මම ඒ කරුණ ටික කියන්නම්. අපි මේක දිහා බැලිය යුත්තේ සම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැර වෙලයි කියන කාරණේ තමයි මගේ පළවෙනි කාරණේ. දැන් සම්ප්‍රදායිකව බලන්නේ අපි දුම් වෙළඳ ප්‍රතිපත්තියේදී දැන් අපි කැමති උනත් නැති උනත් ඇමරිකාවේ රීගන්ගේ යුගයේ එංගලන්තයේ තැචර්ගේ යුගයේදී ආරම්භ කරපු රැල්ල දිගටම ගිහිල්ලා වෙළඳපළ ආර්ථිකයත් එක්ක දැන් අපි ජීවත් වෙලා තියෙනවා කාලයක්. දැන් හැබැයි ඒක අසාර්ථක වෙච්ච තැන තියෙනවා, සාර්ථක වෙච්ච තැන තියෙනවා. අපි සාර්ථක වුණාද නැද්ද කියන එක කතා කරන්න කාලේ මදි. ඒක වෙනම කතා කරන්න ඕනේ. හැබැයි කොහොම වුණත් දැන් මේ සියල්ලත් එක්ක ජීවත් වෙලා ඇවිල්ලා තමයි අද මේතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය. එහෙනම් ජාත්‍යන්තර වෙළඳාමට යන්න නම් ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා වූ ප්‍රමිතියක් තිබෙන්නා වූ භාණ්ඩ අපි නිෂ්පාදනය කළ යුතුයි. මේ භාණ්ඩ කියලා කියන්නේ මේ අල්ලන්න පුළුවන් විසිබල් ඒවා විතරක් නෙවෙයි. දැන් ඉන්විසිබල් භාණ්ඩ තියෙනවනේ දැනුම, වෘත්තික භාවය. දැන් ඒකත් භාණ්ඩයක්. අද ලෝකේ වැඩිම අලෙවි වෙන්නේ මේ විසිබල් එකට වඩා ඉන්විසිබල් භාණ්ඩේ. මම උදාහරණයක් කියන්නම් පටන් ගන්න දැනම. දැන් මේ ළඟදී ජනාධිපතිතුමා අවුරුදු 12කට පස්සේ ජනාධිපති සම්මාන දුන්නා. එතෙන්දී මම අපේ අමාත්‍යංශයෙන් 7 දෙනෙක් අදින් නෙවෙයි 9 දෙනෙක් රකමදාරු කළා. නිර්දේශ කළා. එයින් 7 දෙනෙකුට ලැබුණා. එයින් විද්‍යාජ්‍යෝති ලැබිච්ච එක්කෙනෙක් තමයි ආචාර්ය බන්දුල විජේ කියලා හඳුන්වන්නේ බන්දුල විජේරත්න. එතුමා අධ්‍යාපනය ලැබලා තිබුණේ ගාල්ල මහින්ද විද්‍යාලේ. ඉන් පස්සේ ඒ වකවානුවේ 1970 දශකයේ අගභාගයේදී විතර ඉන්දියාවට ගිහිල්ලා බයෝමෙඩිකල් ඉංජිනේරින් කළා. කැලිෆෝනියාවට ගිහිල්ලා ආචාර්ය උපාධිය කළා. හියුස්ටන් වල ගිහිල්ලා ස්ථාපනය වෙලා රිසර්ච් පටන් ගත්තා. දැන් එතුමා තමයි එන්ජියෝ ප්ලාස්ටික් 1986 දී හූස්ටන් වල කැන්සර් හાર્ට් ටෙක්සස් මෙඩිකල් සෙන්ටර් එකේ රිසර්ච් එක කරලා ඉන්වෙන්ට් කළේ. ඊට අවුරුදු දෙකකට පස්සේ ඇමරිකානු විද්‍යාඥෙක් වෛද්‍යවරයෙක් සමග ස්ටෙන්ට් එක ඉන්වෙන්ට් කළා. අද එතුමාගේ නමින් ඇමරිකන් පේටන්ට්ස් තියෙනවා 22ක්. හැබැයි මම මේ විෂය මම අරගෙන එතුමාව ලංකාවට ගේනකම් කිසිම කෙනෙක් එතුමාව ලංකාවට ගේන්න උත්සාහ කළේ නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එතුමා ලංකාවේ හිටියා නම් ওই දෙකම කරන්න හම්බ වෙන්නේ නැහැ. එතුමා එහෙට නොගියා නම් ඇමරිකාවට ඇමරිකාවේදී පරීක්ෂණය කළා මෙහෙම විද්‍යාඥයෙක් මේක හොයාගත්තයි කියන කියන්න හම්බ වෙන්නේ නැහැ. එතුමා වෛද්‍ය වෘත්තිකයෙක් නෙමෙයි. බයෝමෙඩිකල් ඉංජිනේරි. හරි. දැන් ඒක මිලියන ගණක් අපි භාවිතා කරන ඕනේ ඒක. එතකොට දැන් එතුමා දැන් නිරන්තරයෙන් එන්න පටන් ගත්තා. එතකොට මම ඒක හම්බුණා. මම මේක උදාහරණයක් පෙන්වුවේ දැන් වෘත්තික භාවයට පත් වුණේ කෙසේද? ඒ සඳහා අවස්ථා ලැබුණේ කොහේදද? හරි. එතකොට අපි එකක් මතක තියාගන්න ඕනේ වෘත්තික භාවයේ පිළිබඳව කියන කාරණේදී මේ ජාත්‍යන්තර වෙළඳාමත් එක්ක සම්බන්ධ වෙනකොට එතුමාගේ එක නිෂ්පාදනය ඇතිනේ ලංකාවේ ඔක කරන්න හම්බුණා නම් ලංකාවේදී නිෂ්පාදනය පිහිටව හැදුවා නම් අර දකුණු කොරියාවේ අවුරුදු 10කට 15කට කලින් හදපු Samsung එක වගේ ඒ රටේ ආර්ථිකින් විශාල ප්‍රතිශතයක් නියෝජනය කරන ආදායමක් ලැබෙන එක ප්‍රොඩක්ට් එකක් ලංකාවේ නිෂ්පාදනය කරගත්තා නම් මම හිතන්නේ මේ පිළිබඳ ප්‍රශ්න වලින් ගොඩ එන්න පුළුවන් රටක් හැටියට. මේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ කතා කිරීමේදී මෙන්න මේ අපි නිෂ්පාදනය කරන භාණ්ඩය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් සහ මතක තියාගන්න. ඉතින් අපි තාම අපිට කුණු ටික අදගන්න එකනේ අපි කරන්නේ. තාම අපි කරන්නේ අපේ රටේ කුණු අදිනවා. මම මේ අතුරු කාරණයක් කිව්වේ ඔය යන ගමන්. හැබැයි එතනින් එහාට අද ලෝකෙ ගිහිල්ලා ඉවරයි. අපිට වඩා සාක්ෂරතාවයේ අඩු රටවල් බලයෙන් ඉස්සරහට ගිහිල්ලා. ඒකට හේතුව පස්සේ කතා කරමු දැන් වෙලා නැහැ ඒකට. ඒක වෙනම විවාදයක් ඕනේ.
ඒක නිසා මම කිව්වේ උදාහරණයක් හැටියට. එතකොට ඒක උදාහරණ. එතන මේ 2014 අවුරුද්දේදී ඇමරිකානුවේ හිටපු ජනාධිපති ඔබාමා ජනාධිපතිතුමා සම්මාන දුන්නා ඒ රටට සංක්‍රමණය වෙච්ච සංක්‍රමණික විද්‍යාඥයින්ගෙන් ඉහළම තලයේ විද්‍යාඥයින් කීප දෙනෙකුට. අපේ රටේ චාවකච්චේරි මධ්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා උසස් පෙළ සමත් වෙලා පෙරදිනිය විශ්වවිද්‍යාලයේ 80 දශකයේ මුල් භාගයේ 70 දශකයේ අග භාගයේදී භෞතික විද්‍යාංශයේ උපාධිය ලබාගත් ඩොක්ටර් සිවා සිවනාතන් ඉරිනොයි යුනිවර්සිටි එකට ගිහිල්ලා PhD කළා. දැන් එතනම ප්‍රොෆෙසර් කෙනෙක්. එයා මොනවද ඉන්වෙන්ට් කළේ? ඉන්ෆ්‍රාරෙඩ් එක ඉන්වෙන්ට් කළේ ප්‍රොෆෙසර් සිවා සිවනාතන්. එයාට ඔබාමා සම්මානයක් දුන්නා. ලංකාවේ හොඳ වෙලාවට මහා මුණ ගැහිච්ච නිසා මම පසුගිය කාලේ ගෙනල්ලා අර සම්මාන ගොඩේම එතුමාට සම්මානයක් දුන්නා. එතුමා එතනිනුත් එහාට ගිහිල්ලා අද මෙන්න මේ ආර්ථිකයට ගැලපෙන මොකද්ද? සිලිකා වලින් සෝලා පැනල් එක අද ඉන්වෙන්ට් කරලා හොයලා දීලා තියෙනවා. අද චීනයේ සමාගමක්, අලිබබා සමාගමට අනුබද්ධිත සමාගමක් ඒක නිෂ්පාදනය කරලා ලෝක වෙළඳපොළට දානවා. ශ්‍රී ලාංකිකයෝ. ඒතර මතක තියාගන්න. දැන් මේගොල්ලෝ ලංකාවේ හිටියනම් ওই අවස්ථාව ලැබෙයිද? අපි මතක තියාගන්න ඕනේ වෘත්තිකයොත් දැනගන්න ඕනේ ඉමර්ජින් ටෙක්නොලොජිස් එක්ක නැගෙන තාක්ෂණයන් එක්ක ගියේ නැත්නම් මේකේ ඉන්න ජාත්‍යන්තර වෙළඳාමට අපේ බහණ්ඩවත් ඒ වගේම ඉන්විසිබල් ප්‍රොඩක්ට් එකක් වත් අපිට ලෝකෙට දෙන්න බෑ. ඉතින් එතෙන්ට අපි ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මොනවද කරලා තින්නේ මේ අතරතුර? දැන් අපි මතක තියාගන්න ඕනේ මේ ළඟදී මම දැක්ක මට ඒක පේපර් කටින් එක තියෙනවා. මෙන්න මේක. Artificial intelligence will replace accountants. මේ කවුද කියන්නේ? මේක report කරලා තිබුණේ Business Times on Sunday 29 January 2017. මේකේ these remarks were made by Professor Ho Yu Ki, former professor of accounting and head department of accounting of the NUS Business School of Singapore. ලංකාවේදී CMA එකේ ඒගොල්ලන්ගේ අලුත් සිලබස් එක ඉන්ට්‍රොඩියුස් කරන ඒ රැස්වීමේදී තමයි එතුමා මේක කිව්වේ. දැන් ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් යන එකේ මම උදාහරණ දෙකක් කියන්න. මේ එකක් මෙතුමා කියලා තියෙන කාරණේ. දැන් අද වෛද්‍ය විද්‍යාවේ ගත්තොත් ශල්‍ය වෛද්‍යවරයාගේ කාර්යභාරය අඩු වෙමින් යනවා. ඇයි? ඇපෙන්ඩිසයිටිස් ඔපරේෂන් එක කරන්නේ ලංකාවේ නොකලට රොබෝ. අද වෙනකොට ශ්‍රී ලාංකීය වෛද්‍යවරයෙක් ජෝන් හොප්කින්ස් රිසර්ච් මෙඩිකල් ඉන්ස්ටිටියුට් එකේ ඇමරිකාවේ වැඩ කරපු ටීම් ලීඩර් හැටියට කටයුතු කරන ටීම් එකක් ඇමරිකාවේ මට මතක නැහැ රෝහලේ නම සෙන් ජෝන්ස් හෝ සෙන් ඇන්ඩ්‍රූස් හොස්පිටල් එකේ රිසර්ච් එකක් කරනවා. 800 මිලියන් ස්ටර්ලින් පවුන්ස් වියදම් කළ රිසර්ච් එකට රොබෝ විසින් බයිපාස් ඔපරේෂන් එක කරන්නේ. මේ තැනට අද ලෝකේ යනවා. මේ ළඟදී මම කතා නැගතුමත් එක්ක පාර්ලිමේන්තු කණ්ඩායමක් එක්ක ගියා චීනේ ෂැන්හයි වල පුඩොන් කියන ෆ්‍රී ට්‍රේඩ් සෝන් එකට. ආරම්භ කළා වුරුදු 6යි. කර්මාන්තශාලා 4000ක් තියෙනවා. වොක්සගන් සමාගම 50% චීන සමාගමක් එක්ක පුඩොන් වල දාලා තිනවා අවුරුද්දකට 2 මිලියන් ප්‍රොඩක්ට්ස් එළියට දානවා. ඒක අපි ගියේ අපි කාඩ් එකකින් අරගෙන ගියේ පෙන්වන්න. මේ කාර්මිකයින්ට වඩා එතන වැඩ කරන්නේ රොබෝවරු. කාර්මිකයින්ට තියෙන 40% වැඩ කොටසක්. 60%ක් කාර් ලක්ෂ 20ක් එළියට දාන සමාගමේ 60%ක ශ්‍රමය යොදන්නේ කවුද? රොබෝ. දැන් කොතනටද ගිහිල්ලා තියෙන්නේ? මතක තියාගන්න. දැන් ඊළඟ ඔලිම්පික් උළෙලේ ටෝකියෝ වල ඉදිරිපත් කරන නිෂ්පාදනය තමයි රියදුරු රහිත මෝටර රථය. ගිය සැරේ ඔලිම්පික් එකේ ඉදිරිපත් කළේ ඒගොල්ලෝ ෂින්කන්සන් නැත්නම් බුලට් ට්‍රේන් එක. මේ සැරේ දාන්නේ ඒගොල්ලෝ ඒක. එතකොට දැන් තව දුරටත් තව අවුරුදු 10ක් 20ක් යනකොට දැන් අපි හොයාගෙන ඉන්නේ රියදුරු රැකියාවක් හරි හොයලා දෙන්නයි කියලා. රියදුරු රැකියාවක් තියෙන්නේ. මෙන්න අපි යන තැන. මං ඉතම මට වෙලාව අඩු නිසා මං තව කාරණයක් කියන්නම්. 70 jobs for 2030. මේ prediction එක. 2030 දී එන jobs 70ක් මේකේ කියලා තියෙනවා. මේ jobs 70 පුළුවන් නම් මට කියන්න අපේ රටේ එකම විශ්වවිද්‍යාලයකින් හු පිට වෙන එකම තාක්ෂණ විද්‍යාලයකින් හු පිට වෙන කෙනෙකුට මේකේ ජොබ් එකක් තියෙද 2030? මට වෙලා නැහැ කියන්න. මේකේ ලිස්ට් එකක් තිනෝ. ඒ ලිස්ට් එක බැලුවම පේනවා එකක් එක්කෙනෙකුට ජොබ් එකක් හම්බ වෙන්නේ. මෙන්න මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා.
අපි වෘත්තකයේ හැටියට අපි කල්පනා කරන්න ඕනේ. තමුන්නම් අපිට තමුන්නන්සල වැදගත් කාර්යභාරයක් ගන්නවා. ප්‍රධානම හේතු කීපයක් දෙන මම ඉවර කරන දැන් විනාඩි 20 කිට් වෙලා ඇති. මට වෙලාවක් දුන්න මම වෙන වෙලාවක ඇවිල්ලා පැය ගණක් වත් කතා කරන්නම්. මෙතන ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. අපේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ දේශපාලක. අත්‍තර මේකට උදව් කරන්න ඕනේ වෘත්තිකය. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මෙතන ලොකු මිස්මැච් එකක් තියෙනවා. දැන් මගේ නම් අමාත්‍යංශය ආයතන 12ක් තියෙනවා. එක උදාහරණයක් ගමු ආතර් සී ක්ලාක් ඉන්ස්ටිටියුට් ඔෆ් මොඩර්න් ටෙක්නොලොජිස්. එතකොට ඒකට පිට කවුරුත් දාන්න බෑනේ දේශපාලන හේතු කරගෙන පුද්ගලයෝ වඳව ගන්න බෑ එතෙන්ට. දැන් අපේ ජනාධිපතිතුමා ගියා රුසියාවේ මොස්කව් වලට ඊය 23 වෙනිදා. අමාත්‍ය ඩෙලිගේෂන් එකේ ගියා මිත්‍ර සංගමේ සභාපතිින්ද මටත් MO එකක් අස්සම් කරන්න. මම අස්සම් කළා විද්‍යා තාක්ෂණ සහ අධ්‍යාපන ඇමතිතුමියත් එක්ක රුසියානු ෆෙඩරේෂන්. හැබැයි මම එතනින් නැවතුනේ නැහැ එතුමා ආවා. මම තව දවස් 4ක් ගත කළා. මම ගියා සමාරා ස්ටේට් රිසර්ච් යුනිවර්සිටි සමාරා. කිලෝමීටර් 1000ක් ඈතින් තියෙන ස්පුට්නික් ඉඳලා අද දක්වා අභ්‍යවකාශයට යන රොකට් එකේ එන්ජින් එක ඩිසයින් කරන්නේ යුනිවර්සිටි එකකින්. එන්ජින් එක. ඒරොනොටිකල් ඉංජිනේරින් ජෙට් එන්ජින් එක අද වෙනතුරු ඩෙවලොප් කර කර යන්නේ යුනිවර්සිටි එකකින්. ඒක තමයි ඒක රිසර්ච් එක කරලා ප්‍රොඩක්ට් එක බාර දෙන්නේ කම්පැනි එකට. ඒක තමයි අපේ ඒගොල්ලන්ගේ යුනිවර්සිටිස් වල තියෙන කල්චර් එක. දැන් මම එතනින් ඇවිල්ලා දැන් අද අප්‍රේල් 20 නේ. තව මාසයක් ගියේ නැහැ. අද චෙක් කළා බලන්න අපේ ඉංජිනේරු 16ක් සමාර විශ්වවිද්‍යාලයේ මාසික පුහුණුවටම අයවුවා. සති දෙකක් ඇතුළත. PhD 5ක් මම ගත්ත සැප්තැම්බර්ල යනවා PhD කරන්න 5 දෙනෙක්. එකෙනෙක් ස්පේස් ටෙක්නොලොජි, එකෙනෙක් ඇරොනොටිකල් ඉංජිනේරින්, එකෙනෙක් බයෝටෙක්නොලොජි, අනිත් එකෙනා රොබොටික්ස්. දැන් මෙතන ප්‍රශ්නේ මොකද? මම අසුරු කරන්නේ වෘත්තිකයෝ. ඒගොල්ලන්ගේ උපදේශක මම වැඩ කරගෙන යනවා. ඒතර මාසයක් ඇතුළත මේ වැඩේ මට කරන්න පුළුවන් වුණා. මගේ ගමනට ගියා නම් අපි නිකන් උදාහරණයක් වුණ 105ක් ගියේ කියලා ටිකට් වලට ඔක්කොටම. හැබැයි මම 1500ක වැඩක් ඒ දවස් හතරේ මම කරගත්ත ගිවිසුම් දෙකක් අස්සම් කරා. අපි නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා අපේ විෂන් එකක් තියෙනවා ඒ ආයතන. මේ ආයතන 12ටම අපේ අමාත්‍යංශය තියෙන දැක්මක් තියෙනවා 2020 වෙනකොට. මේ ආයතන තියෙන දැක්ම තමයි 2020 නැනෝ සැටලයිට් එක ඕබිට් එකට හරි. නැනෝ සැටලයිට් එකේ අද ප්‍රමාණය අඩි 2යි උස. ඒගොල්ලෝ එහෙ නිෂ්පාදනය කරනවා. යංග ග්‍රැජුවට්ස්ලා. ඒගොල්ලොත් එක්ක මුසු කරන්න තමයි අපේ යංග ඉංජිනියර්ස්ලා ටික යවුවේ. එතකොට නැනෝ ටෙක්නොලොජිකත් එක්ක කරන ඒ සැටලයිට් එක අපි රොස්කොස්මොස් එක ඇග්‍රීමන්ට් එකක් අස්සම් කළා ඇමරිකාවේ NASA හා සමානයි. රොස්කොස්මොස් එකෙන් තමයි ඒගොල්ලන්ගේ ලොන්චින් පෑඩ් එකේ අවුරුදුකට 3 වතාවක් ඕබිට් එකට අරනවා රොකට් එක. යන එක ඒගොල්ලෝ අය කළා වෙන සමාගම් වල වෙන රටවල් වල තාක්ෂණයට අදාළ ඕබිට් එකට යවන සැටලයිට් ඒගොල්ලෝ ගෙනහිල්ලා දානවා. ඉතින් අපි උත්සාහ කරන්නේ 2020 අපේ සැටලයිට් එකක් නැනෝ සැටලයිට් එක ඕබිට් එකට අරින්න ඒගොල්ලොත් එක්ක. ඒකේ මොනවද වාසි ආර්ථික අපේ GPS භාවිත කරන්න බෑනේ නේ. අපේ සැටලයිට් එක තියෙනවනම් අපි ඒකෙන් තොරතුරු අරගෙන ඒකට Google එකෙන් තොරතුරු දීලා හැම හදන අලුත් පාරක් එක්කම දැම්මාම GPS එකෙන් ඕන කෙනෙකුට කාගේවත් පාර අහන්න නැතුව ලංකාවේ ධාවනය කරන්න පුළුවන්. අපිට ආදායමක් උපයන්නත් පුළුවන්. නිකන් කරන්නේ අපේ ගොවීන්ට weather patterns change අපි අරන් දෙනවා. අපේ ඉලක්කය තමයි ඒක කරන්න. මම මේ පෙන්වුවේ ඕනෑම අමාත්‍යංශයකට ඕනෑම ආයතනයකට දැක්මක් තියෙනවා. ඒ දැක්ම හදාගන්නේ අවශ්‍ය වෙන්නේ ලෝකයේ වෙනස් වෙන වේගයත් එක්කට ඒකට ගලපා ගැනීම. ඒ නිසා අපේ වෘත්තිකය සූදානම් වෙන්න ඕනේ අපි ලබාගත්තු වෘත්තික භාවයේ මත ඉඳගෙන කල්පනා කරනව නෙවෙයි. එතනින් එහාට තවදුරටත් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරමින් කොහොමද යන්නේ කියන එක. හැබැයි අවාසනාවකට අපේ පොලිසි මේකර්ස්ලා ප්‍රොෆෙෂනල්ස්ලාට අහුම්කන් දීම ගොඩක් අඩුයි. එහෙම නොවුනා නම් එහෙම වුණා නම් කුණු කන්ද කේදවචකයේ වෙන්නේ නැහැ. මං ඒක අවසාන වශයෙන් කියලා නැවතින්නම් 1995 මම මේක දැක්කා මහමෙති හැටියට. මම තමයි සොලිඩ් වේස් මැනේජ්මන්ට් ඔතොරිටි ස්ටැචුට් එක ගෙනාවේ බස්නාහිර පළාතේ 95 96 දී. ඒකෙන් තමයි අද කරදියාන කසල කළමනාකරණය කරන්නේ තාක්ෂණික වශයෙන්. ඒක ඇතිකලේ නගර සභාවට තනි තනියෙන් බෑ 13 වෙනි සංශෝධනය ආවහන් පස්සේ බද්දිව රජයට බලයක් නැහැ නගර සභාවට අතුගන්න. බලේ තින්නේ පළාත් සභාවට. ඒ නිසා පළාත් සභාවෙන් ප්‍රඥප්තියක් හැදුවා නෛතික වශයෙන් ආයතනයක් හැදුවා. ඒ ආයතනයේ අද ඉන්නවා විද්‍යාඥයෝ. වෘත්තිකින් ඉන්නවා. ඒක හැදුවේ නැත්තම් ඒකත් නැහැ. අද දොම්පේ ඔය බොහෝ දෙනා උද්ඝෝෂණය කරනවා. හැබැයි දොම්පේ ව්‍යාපෘතිය පටන් ගත්තේ කොයික ආධාරත් එක්ක අනුරයාපා. ඒක අවසන් කළේ මම. ඒක සනීප ආරක්ෂක කසල නන්දනේ.
ඒකට පරිසරහානිය අවම කළදී. මේව තමයි අපිට ග්‍රාමීය මට්ටමින් කරන්න පුළුවන් ව්‍යාපෘති. ඔය ඉන්සිනරේෂන් සහ බයෝමැස් කියන එක නාගරිකව කරන්න පුළුවන්. ඒකට අපේ විද්‍යාඥයෝ ඕන තරම් අදහස් කියලා තිනවා, වෘත්තිකයෝ අදහස් කියලා තිනවා. හැබැයි ඒවට ඒ තරම් අහුම්කන් දීමක් සිදු වුණේ නැහැ. ඉතින් මම කියන්නේ ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී වෘත්තිකයන්ගේ අදහස් වැදගත් වෙනවා. ප්‍රතිපත්ති සම්පාදකයන් ඒකට අහුම්කන් දෙන්න ඕනේ. මම හිතනවා විශේෂයෙන්ම ඔය රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් පැත්ත අපි ඉතාම දුර්වලයි. අපේ රටේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලට වෙන් කරන්නේ GDP එකෙන් 0.11යි, යුනෙස්කෝ නෝම් එක 1%යි. ජපානය, දකුණු කොරියාව, ඊශ්‍රායලය වැනි රටවල් 4%න් එහාට වැය කරනවා. ඒ නිසා තමයි අදත් හෙටත් ඊළඟ ජෙනරේෂන් එකෙත් ඒ රටවල් ලෝකයේ ඉදිරියෙන් සිටින්නේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් නිසා. ඉතින් ඒ නිසා වෘත්තිකයන් සහ අනිකුත් දැනුමක් තේරුමක් තියෙන සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටින්නේ මීට වඩා තව ලං වෙලා ප්‍රතිපත්ති සම්පාදකයන්ට උපදෙස් දෙන්න. මම නම් ඕනලක උපදෙස් ගන්න ලෑස්ති. සාමාන්‍ය ප්‍රතිපත්ති සම්පාදකයෝ සූදානම් වෙන්න ඕනේ අඩුම තරමේ පැයකවත් දේශනයකට, වෘත්තිකින්ගේ දේශනයකට අහුම්කන් දෙන්න, පැය දෙක තුනක් වාඩි වෙලා රෙෆරන්ස් කරන්න. දැන් මම මේක කරන්න මම ඊයේ කොමත් පැය දෙක තුනක් මම රෙෆරන්ස් කළා. හැබැයි කාලේ වදි. ඒක නිසා මම මීට වඩා කියන්නේ නැහැ. තමන්නාසල ප්‍රශ්න ඇහුවොත් මම කියන්නම්, ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්තිය හැදීමේදී විශේෂයෙන්ම අපේ රටේ වෘත්තිකින්ගේ තාක්ෂණිකින්ගේ සුරක්ෂිතතාවයක් ඇති කරන්න ඕනේ, ආරක්ෂණයක් ඇති කරන්න ඕනේ. හැබැයි ඒක කරන්න ඕනේ කරන්නේ රටට ගලා එන්න තිබෙන්නා වූ අලුත් දැනුම, අලුත් වෘත්තික භාවය එන එක වළක්වමින් නෙවෙයි. එසේ කළොත් වෙන්නේ අපිට නව නිෂ්පාදන ඇති කරන්න බෑ. දැන් සරල ප්‍රශ්නේ මම දකිනවා රෑට අපේ මේ මාධ්‍ය ගත්තොත් පැය 3-4 විවාදය යනවනේ. පැය 3-4 විවාදය යනවා. එක සරල ප්‍රශ්නයක් අහමු. මොකක්ද අද අපේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ආර්ථිකව? සියලු ආනයනෙන් සදා ඩොලර් බිලියන 20ක් වේදම් වෙනවා. සියලු අපනයන සහ රෙමිටන්ස් වලින් එන ගන්න ඩොලර් බිලියන 12යි. ඩොලර් බිලියන 8ක ගැප් එකක් තියෙනවා. මේ ගැප් එකට 2009 එකතු වෙනවා තව ඩොලර් බිලියන 4ක්. අපි පහුගිය කාලාන්තරයක් තිස්සේ ගත්ත ණය සහ පොලිය. පොලි වාර්ගයේ. මොකද ග්‍රේස් පීරියඩ් එක ඉවරයි දැන්. 17 ඉවර වෙනවා, 18 ඉවර වෙනවා, 19 ඉවර වෙනවා. එතකොට 22ක්, එතකොට 16ක් වෙනවා ට්‍රේඩ් ඩිෆිසිට් එක. ද ට්‍රේඩ් ඩිෆිසිට් එක බැලන්ස් ඔෆ් පේමන්ට් එකට ඉෆෙක්ට් වෙනවා. ඒක එතකොට මොකද වෙන්නේ? ඩොලර් හොයාගෙන ණය ගෙවන්න යනකොට ඩොලර් ගන්න මාකට් එකට ඩොලර් එක ඩිප්‍රීෂিয়েට් වෙලා රුපියල් 175 200ට යනවා. එතකොට ණය වාරිකේ රුපියල් වලින් ගත්තොත් ඒ ප්‍රතිශතයෙන් ආපහු වැඩි වෙනවා. ඉතින් මේ විෂම චක්‍රයට විසඳුම කොතනද තියෙන්නේ? මතක තියාගන්න, අද වියට්නාමෙත් එක තරං කරන්න බෑ අපිට. අවුරුදු 30ක් යුද්ධෙන් බැටගාපු රටක්. අපේ රටේ STEM education එක මම ඒක කියලා ඉවර කරනවා. STEM education මම ගාව report එක තියෙනවා දැනට. මෙන්න STEM education කියන්නේ science, technology, engineering and mathematics. අවුරුදු 10කට කලින් තමයි අනිත් රටවල් පටන් ගත්තේ. දැන් PISA කියලා තියෙනවා, program of international students assessment. ලංකාවේ කිය සමාජිකයේ ලංකාවේ කොහොමද ඇසස්මන්ට් එකක් නැහැ. රටවල් 72ක් ඉන්නේ. මේ 72 අංක එක කවුද? 2016 අවුරුද්දේ සිංගප්පූරු. ඉතින් මේක අපි ඉස්සරහට නොගියොත් අපෙන් අපේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් එන විද්‍යාඥයෝ අද බිහි වෙන්නේ නැහැ. විරල. ඒ වෘත්තිකින් එනකොට ඒ දැනුම ලෝකයේ දැනුමත් එක්ක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපිට ඒක ගලප ගන්න බෑ. එනම් මතක තියාගන්න, හියුමන් රිසෝස් ඩෙවලොප්මන්ට් එක පටන් ගන්නනේ අධ්‍යාපනයේ. රජයේ පාසල් 10000ක ඉන්නවා 141ක්. පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් නම් 210000ක් දරුවෝ. ගුරුවරු ඉන්නවා රජයේ පාසල් 245000ක්. දැන් මේ සියල්ල අපි සූදානම් කරන්න ඕනේ මේවත් එක්ක ඊළඟ ජෙනරේෂන් එකට. අවුරුදු 8ක් යන අඩුම තරම එක සර්කල් එකකට අධ්‍යාපනයේ. දැන් කවුද මේවා හිතන්නේ? මොකක්ද අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්නේ? ක්වොලිටි. STEM සයිටම් එකේ ප්‍රශ්නේ quality. එතන quality improvement එකට මොකක්ද ගත්ත පියවර? මේ රටවල අවුරුදු 10 තුල ගිහිලා තියෙන දුර. මගේ මතය, මට තේරෙනවා මේ ශාස්ත්‍රීය විද්‍යාඥයොත් එක්ක කටයුතු කරද්දී අපි ශිෂ්‍යත්ව දෙනවා. අපි යවනවා දැන් CERN lab එක. පළවෙනි වතාවට භෞතික විද්‍යාංශයේ particle physics වලට ශිෂ්‍යත්ව හතරක් මම ගත්තා මේ වසංග. ලබන තුන්වෙනි දේ යනවා අපේ professorsලා 5 දෙනෙක් interaction එකට. ඒක තමයි ලෝකයේ අංක එකේ ලැබ් එක, CERN ලැබ් එක ජිනීවා වල තින්නේ. යුරෝපියන් යුනියන් එක ෆන්ඩ් කරන්නේ. අවුරුද්දට යුරෝ මිලියන 800ක් ෆන්ඩ් කරනවා.
ලීනි ඇක්සලරේෂන් එක තියෙන එතන. ඒතර ඒකේ කොලිෂන් එකෙන් එන රිසල්ට් එක මිනිත්තු 15කදී මුළු රටේම විද්‍යාඥයන්ට ඇක්සස් එක දිනවා ගන්න. ඉතින් අපි කවුද ඒකට ඇක්සස් එක ගන්න? තිබුණේ නැහැ. සමන් එතන පටන් ගත්තා. ඇමරිකාවේ චිකාගෝල තියෙන ආගන් ලැබ් එක. PhD 1300ක් එතන රිසර්ච් වල යෙදෙනවා. මට අවස්ථාව ලැබුණා ෆීල්ඩ්ස් 8ක රිසර්ච් යනවා. ඉතින් අපි කියනවානේ මේ නැෂනල් ග්‍රිඩ් එකට ලින්ක් කරන්න බැහැයි කියලා හිතන් රිනියබල් එනර්ජි. අන්න විසඳුම එතන තියෙනවා. ඉතින් මම කිව්වා විදුලි බල මණ්ඩලයට මම යවලා දෙනම් ඉංජිනේරුව පස්සෙනේ. ට්‍රේන් කරලා ගෙන්න ගන්න. ඇයි මේ? ලෝකයේ දිනු වෙච්ච රිසර්ච් කරලා දිනු වෙච්ච ඉමර්ජින් ටෙක්නොලොජිස් භාවිතා කරන රටවල් තියෙනවා. අපි ඒක රිසර්ච් කර කර ඉන්න ඕනේ නැහැ. අපි එතනින් අරගෙන එතන ඉඳලා ඉස්සරහට යන්න. අද චීනෙ මොකද කරන්නේ? චීනෙ කරන්නේ චීනෙ දැන් ස්පීඩ් ට්‍රේන් එක තියෙනවා චීනෙ. පැයට කිලෝමීටර 435 යනවා. පැයට කිලෝමීටර 435. මොකද තාක්ෂණය. ජර්මන් තාක්ෂණය ගත්තා. ඒගොල්ලන්ගේ එක එකතු කළා. මැග්නටික් ෆීල්ඩ් එක යන්නේ ට්‍රේන් එක. මිනිත්තු 7න් යනවා කිලෝමීටර 35. පුඩොන් ෆ්‍රිටෙල්සු මේ ෂැන්හයි ඉඳලා පුඩොන් එයාපෝට් එකට. ඉතින් මේකයි තත්ත්වය. ඉතින් ඒක නිසා මතක තියාගන්න අනාගතයේ රඳාපවත් ඉන්නේ ජාත්‍යන්තර වෙළඳාමත් රඳාපවත් ඉන්නේ තරගකාරීත්වයේ තින්නේ කොයිතරම් වෘත්තික භාවයක් අපි දෙනවද කොයිතරම් දුරකට අපේ නිෂ්පාදන වෙළඳපොලේ තරඟ කරන්න බුද්ද අද වියට්නාමයේ ප්‍රොඩක්ෂන් එකක් එක්ක අපිට තරඟ කරන්න බෑ වියට්නාමයේ අර මංගිව රටවල් 72කින් ස්ටෙම් එඩියුකේෂන් එකෙන් 8වෙනිය ලෝකේ ඉරානයේට තහංචි දැම්මා මේ ළඟදි මම ඉරානයේට ගියා ඉරානයේ නැනෝ ටෙක්නොලොජි ලක්ෂ 5ක් උසස් පෙළ කරන ළමයිගේ ලැබ් එකේ තින්නේ නැනෝ ටෙක්නොලොජි ලැබ් එක මම දන්නේ අපේ උසස් පෙළ උගන්වන ගුරුතුමෝ කී දෙනෙක් නැනෝ තාක්ෂණේ දන්නවද කියලා. අපේ නැනෝ තාක්ෂණ ආයතනයේ අද එදා එක්කෙනෙක්වත් හිටියේ නැහැ. අද PhD 23ක් තරුණයෝ වැඩ කරනවා. එක උදාහරණයක් අපේ ගාමන්ට්ස්. ඒගොල්ලෝ නිෂ්පාදනය කළ මැටීරියල් එකක් වටර්ප්‍රූෆ්. මොකද තියරි එක? නෙළුම්කොළේ. නෙළුම්කොළේට වතුර ටිකක් වටනහම උරන්නේ නැහැ. එතනින් පටන් ගත්තේ තියරි. අන්න ඒගොල්ලෝ පරීක්ෂණ කරනවා. කුරුඳු වලින් ඒගොල්ලෝ හදනවා ටැබ්ලට් එකක්. ෂුගර් කන්ට්‍රෝල් කරන්න බ්ලඩ් වල. හරි. තව වගේ ගොඩක් ඒගොල්ලෝ කරනවා. අනික් කාර්යය තමයි අපි ග්‍රැෆයිට්. අපේ රටේ ලෝකේ හොඳම ග්‍රැෆයිට්. අපි ගෙඩිය පිටින් අරිනවා. අද ග්‍රැෆයිට් වලින් ග්‍රැෆීන් නිෂ්පාදනය කරනවා අපේ NIFS එක දැන් පරීක්ෂණ ඉවර කළා. මෙතන නැනෝ ටෙක්නොලොජි එක ඉවර කළා. වැලියු ඇඩ් කරන් පුළුවන් 1/15000 ගුණයක්. මෙන්න මේ ට්‍රේඩ් ඩිෆිසිට් එකේ ප්‍රශ්නට එතන තියෙනවා. ඉතින් එතනට වෘත්තික භාවය ඕනේ. එතන රිසර්ච් කරන්න ඕනේ. එතන වෘත්තිකයොත් එතනට සම්බන්ධ වෙන්න ඕනේ. එතන සම්බන්ධ වෙලා ඉන්නවා 23 young PhDs. අපි යවනවා ඉල්මනයිට්. පුල්මුඩෙන් පස්ස අරගෙන අපි යවන්නේ වැල්ල නේ. 70%ක් තියෙනවා ටයිටේනියම් ඩයොක්සයිඩ්. අන්න රිසර්ච් එක කරනවා ප්‍රයිවට් සෙක්ටර් එක ෆන් කරනවා. තව මාස 6ක් යනකොට නියම සුදු ලබා ගන්නවා ටයිටේනියම් ඩයොක්සයිඩ් වල. දැන්ට පොඩ්ඩක් සුදු පාට කිලුටු පාටට තමයි අරන් තින් තව පොඩ්ඩක් රිසර්ච් එක යන්න තියෙනවා. කීයක් වැලියු ඇඩ් කරන්න පුළුවන්ද? අපි මිනරල් පොලිසි එක ගේනවා. මෙහෙ වැලියු ඇඩ් කරන්න පුළුවන් කිසිම අමුද්‍රව්‍යයක් පොලිසි එක ගෙනහැන් පස්සේ පිරරටේ ආකාරයෙන් යවන්න බෑ. අන්න එතකොටයි රැකියා ජනිත වෙන්නේ. අන්න එතකොටයි වැලියු ඇඩ් කරන්න පුළුවන් වෙන්නේ. අන්න එතකොටයි රටේ ආර්ථිකය හදන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේකට ප්‍රතිපත්ති තීන්දුව කරන අය සමන් දෙන්න ඕනේ තාක්ෂණවේදීන්ට, විද්‍යාඥයින්ට සහ වෘත්තිකයින්ට. ඉතින් මමත් වෘත්තිකෙක් හැටෝ ඒ කරුණ ටික කියනවා. ඉතින් අවාසනාවකට ඡන්ද දෙන්න ගියාමත් නේද? වෘත්තිකෙක් ඡන්ද දෙල්ලුවොත් අරදිනවා මේ තියෙන ක්‍රමයට. ඡන්ද ලැබෙන්නේ ජනප්‍රිය අයට. එච්චරයි. ඉතින් ඒක නිසා මේ සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් තමුන් නාන්සලාට අපිට අපිත් උත්සාහ ගන්නවා. නමුත් මම හිතනවා මම සූතිවන්ත වෙන අවසාන වශයෙන් මෙවැනි අවස්ථාවක් ලබා දීම ගැන අපි අපිට අදාළ වෙන ඕන විෂයක් අපිට කියන්න ඕන වෙලාවක එල්ල අපේ කන්ට්‍රිබියුෂන් එක දෙන්නම්. මේ කාලේ නම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මට වරුවක් දුන්නොත් වරුවකදී වුණත් මම කියන්නම් මේකේ මුල මැදාග සියල්ල අද බොහෝ දෙනා කුණු කැඳ ගැන කතා කරනවා. ඒක දීර්ඝ විස්තරයක්. හැබැයි මම 1995 සොලිඩ් වේස් මැනේජ්මන්ට් ඔතොරිටි එක වෙස්ටර්න් ප්‍රොවින්ස් එකේ හැදුවේ නැත්තම් ඔය අද දින ටිකවත් කරගන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි අවසනාවකට මම එතනින් ගියා. වෙන විෂයන් වලට ගියා. ඉතින් ඒක ඉස්සරහට ගියේ නැහැ. අනිවාර්යෙන් අපේ අදහස් දක්වනවා. දැන් පැහැදිලිව ගන්න ඉන්දියන් තෙල් ටැංකිය සහ ඉන්දියාවට තෙල් ටැංකිය දෙන යන කතාව කියන එක ඔය ඔහොම කිව්වට ඕක 2002 එදා පැවතිච්ච රජය ඔක ඉතිහාසෙ මම කියන්නද පොඩ්ඩක්. ඒ විනාඩි දෙකක් තුනක් ඕනේ. දැන් උඹ දෙනේ කතා ගන්නවනේ.
ඔය තෙන්ටැංකි 102 නිර්මාණය වුණේ දෙවන ලෝක මහායුද්ධයේදී. මවුන්ට් බැටන් සාමි අණදෙන් නිලධාරී හැටියට ඉන්නකොට. ඒත් තිරිගුණාමල වරාය බ්‍රිතාන්‍ය සතුව තිබුණේ. ඒගොල්ලෝ මේ අග්නි මේ දකුණු ආසියාවේ රටවල් වලට යුද කාලයේදී තෙල් සපයන තෙල් ටැංකි 102ක් හැදුවා. ඉතාලම අග්‍රගන්නේ විදිහට ඒ කාලේ හදලා තිනවා. ඇතුලේ ස්ටීල් වටේ කොන්ක්‍රීට් දාලා. ඕක අක්කර 525ක ඕක ව්‍යාප්ත වෙලා තියෙනවා. ওই තෙල් ටැංකි 102. එතකොට ওই තෙල් ටැංකි ටික බ්‍රිතාන්‍ය ලංකාවෙන් යනකොට එදා බණ්ඩාරනායක මහත්මයා ඒගොල්ලම අරිනකොට නාමික වශයෙන් ගාස්තුවක් ගෙවන්නයි කිව්වා බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව. එතකොට කරපු දෙය තීන්දු කළා පවුම් 250,000ක් ගෙවන්න ඕනේ කියලා. හැබැයි ඔක ගෙවන්න ඕනේ 62 විතර. එතකොට තෙල් සංස්ථාව හදලා සිරිමෝ බණ්ඩාරනායක මැතිණි අර කැල්ටෙක් සෙසෝ ඔක්කොම ජනසතු කළා. එතකොට තෙල් සංස්ථාව පවුම් 250,000 ගෙව්වා බ්‍රිතාන්‍ය නාවික හමුදාවට නාමික මුදලක් හැටියට. දැන් එතකොට ඔක්කොම හිතුව එහෙම ගෙව්වහම මේක අහිති තෙල් සංස්ථාවට කියලා. දැන් ඔක ඔහොම ඇවිල්ලා 2002 දී වකට පෙරදිච්ච රජය තෙල් සංස්ථාව තුනකට කඩලා තුනෙන් එකක් ඉන්දියන් තෙල් සමාගමට දීලා තුනෙන් එකක් තෙල් සංස්ථාවට දීලා ඉතුරු තුනෙන් එක තියාගත්තා විකුණන්න හිතාගෙන භාණ්ඩාගාරෙත් එක්ක. හැබැයි ආණ්ඩුව වෙනස් වුණාම 2004 ওই විශේෂ මට ආව මං විරුද්ධ වුණා. ඒකෙන්ද ඉතුරු තුනෙන් එක විකුණන්න බැරි වුණා. ඒක දෙන්නේ හිටියේ සිනොපෙක් සමාගම චීනේ. ඊට පස්සේ ભારત එකත් ආව මං ඒකටත් විරුද්ධ වුණා. එපාර දෙන්න හම්බුනේ නැහැ. ඊළඟ රජයේදී අපි කරපු දෙය කැබිනට් පත් කවත් දාලා භාණ්ඩාගාරේ තුනෙන් එකක් ගත්තා තෙල් සංස්ථාවට. දැන් CPS Steel කියලා සමාගමක් හැදුවා එදා 2002. සිලොන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනස් ලිමිටඩ් CPS Steel සමාගම. ඒකේ තුනින් එකක් ඉන්දියන් ඔයිල් කම්පැනිකට අයිති. ෂෙයාස් හැටියට. දැන් තුනින් දෙකක් අයිති තෙල් සංස්ථාවට අර තීන්දුවත් එක්ක. තුනින් එකයි තුනින් දෙක. දැන් ඩිරෙක්ටර් බෝඩ් එකක් ඉන්නේ. එහෙම සභාපතිපත් කරන්නේ තෙල් සංස්ථා මේ මේ ඒ විෂය බාර ඇමතිවරයා. හරි. ඒතර ඩිරෙක්ටර් බෝඩ් එකත් එහෙම තියෙන්නේ. දැන් ඒක පිහිටෙව්වේ තෙල් බෙදා හැරීමට. එතන ඉන්දියන් සමාගමෙන් ගේන තෙලුත් තෙල් සංස්ථාවෙන් ගේන තෙලුත් ඔක්කොම එන්නේ මේ තෙල් ටැංකිය වලට. එකම තෙල් ටැංකියට බුක් මේ මේ බුක් නෝට්ස් ටික තියා ගන්නවා accounting purposes වලට මෙච්චරක් issue ගෙනාව මෙච්චරක් issue කළයි කියලා. හරි. දැන් කොහොම තීන අතරතුර ඉන්දියන් තෙල් සමාගම කරුද්දී තිරුකුණාමලේ පටන් ගත්තා. ඒගොල්ලන්ගෙම තෙල් ගෙනල්ලා එතන ටැංකි තුනක් අරගෙන ඒ ටැංකි තුන බද්දට අරගෙන ඒ ටැංකි තුනේ තෙල් ගබඩා ගන්නවා. ඉන්දියන් තෙල් සමාගම ලංකාවේ තෙල් අලවිය කරන්නේ 15%. 85%ක වැඩි ගන්නත් තෙල් සංස්ථාව. ඒක තෙල් ටැංකිය 102කට එක තෙල් ටැංකියක ටොන් 10000 ගානේ 102ගෙම දැම්මුත් එහෙම කොච්චරද? 120000ක් පුළුවන් මේකේ 120000 නෙමෙයි 1,020,000 නේ. 102 වැඩි කළාම 10යි. අර එච්චර ප්‍රමාණයක් ගබඩා කරනවා. ඉතින් එච්චර ගබඩා කරන්න ලංකාවේ එච්චර තෙල් වෙනදා වන්නේ නැහැ. දැන් එහෙනම් මොකටද තෙල් ටැංකිය 102 තියන්නේ තෙල් සමාගම? වැදගත් වෙන්නේ භූමිය. මම ඇමති හැටියට මම ප්‍රශ්නයක් මතු කරලා නීතිපතිට යොමු කළා. භූමිය අයිති රජයට. එහෙමනම් භූමිය මත තිබෙන්නා වූ දේපල අයිති වෙන්නේ රජයට. එතකොට රජයට අයිති දෙයක් තෙල් සංස්ථාවට බද්දකට හෝ වෙනත් කිසිම ආකාරයකින් වෙනත් සමාගමක් එක්ක ගිවිසුමට යන්න බෑ. ඒ නිසා එදා ගහපු ගිවිසුම නීති විරෝධී. ඒ තර්කේ පහුගිය අවුරුදු 10ම තිබ්බා. දුන්නේ නැහැ. මං කිව්වා ඕනම් විසඳුමක් තියෙනවා. CPS Steel සමාගම දෙගොල්ලන්ගෙම කොටස් තිනවනේ. හරි. ගබඩා කරන්නනේ ඕනේ. ඉතින් CPS Steel සමාගමට බදු දෙමු ඒක. ඒගොල්ලන්ට ඕන නම් තුනෙන් එකක් පාවිච්චි කළ හැකි. තෙල් සංස්ථාවට තුනෙන් දෙකක් පුළුවන්. ඕන නම් ඔක්කොම ටික උනා පාවිච්චි කළා. හැබැයි බදු පදනම මත තියෙන්නේ. ඉතින් ඕක තමයි තියෙන తత్వේ. ඉතින් ඕක ඔය දැන් ප්‍රශ්නයක් ආපු හැට මං කිව්වේ. ඉතින් ඕක නිසා මෙතන අපි මතක තියාගන්න ඕනේ මේ ගොල්ලන්ට අවශ්‍ය තෙල් ටැංකියද භූමියද ඔචන ඇතින්දු කරන්නේ. මම මගේ මතය මං කියලා තිනවා මං ඕක ආරක්ෂා කළා මං ඉන්න තාක්කල් තෙල් විශේෂභාරය ඇමතිවරේ හැටියට ඕක තෙල් සංස්ථාවට තිනවන නම් මිල උච්චාවචනය වෙනකොට මිල පහළ ගිය වෙලාවේදී ස්ටොක් එක ඔතන තියාගත්තා. අද තෙල් සංස්ථාවට පුළුවන් දින 42කටයි තෙල් තියාගන්න. හැබැයි ඕක ගත්තොත් එහෙම මාස 4කට තෙල් ගබඩා කරන්න පුළුවන් බෆර් ස්ටොක් එක. අපි කරන්න ඕනේ ඒක. ඒක නොකර කාටවත් මේක බද්දර අර බද්දර මොකද්ද දීලා මොකද්ද කරන වගේ වැඩක් නෙමෙයි කරන්න හදන්නේ. ඒකට අපි එකනේ මම පුද්ගලිකව නෑ.